මේ දිනවල පද්ධතියේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජල විදුලි බලාගාරවල දායකත්වය 10%ක් 12%ක් වගේ ප්‍රමාණයක්. මේකට මූලික වශයෙන් හේතු වෙලා තිබෙන්නේ පවතින වියලි සහ වර්ෂාපතන අඩු කාලගුණ තත්ත්වය තුළ ජල විදුලි නිෂ්පාදනය සඳහා උපයෝග කරගන්න ප්‍රධාන ජලාශවල ජල මට්ටම 22%ක් වගේ තත්ත්වයකට අඩුවීමයි. ඒ වගේම තාප විදුලි බලාගාරවල දායකත්වය 80%ක් 85%ක් වගේ ප්‍රමාණයක්. මේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේදී නොරොච්චෝල් ලක්විජය ගල්ලංගුරු බලාගාරයේ දායකත්වය 40%ක් පමණ වෙනවා. අනිකුත් බලාගාරවල ද්‍රව ඉන්ධන භාවිතා කරන බලාගාරවල දායකත්වයත් ඉතිරි ප්‍රමාණය සඳහා ලබා දෙනවා. කෙසේ නමුත් ඊයේ දිනේදී ලංකා විදුලි බල මණ්ඩලයේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඉන්ධන සැපීම සීමා වීමේ තත්ත්වයක් එහෙම නැත්නම් අත්ිටු වීමේ තත්ත්වයක් ඛනිජ තෙල් සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ලැබුවා. මේකට මූලිකම හේතු කාරණා වූයේ ඉන්ධන ලබා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබා තිබෙන ණය සීමාව ඉක්ම යන තත්ත්වයකින් ඉන්ධන මිලදී ගැනීමේ තත්ත්වය. කෙසේ නමුත් පවතින කාලගුණ තත්ත්වය තුළ අපිට වැඩි වශයෙන් තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ වගේම වැඩි වශයෙන් ඉන්ධන භාවිතා කිරීමට සිදු වෙනවා. කෙසේ නමුත් ඊයේ ඇති වුණු තත්ත්වයත් සමග සමහර තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. මේ හේතුවෙන්ම පද්ධතියේ මෙගාවට් 150කට වැඩි ධාරිතාවයක් ඉවත් වීම සිදු වුණා. මේ තත්ත්වය තුළ පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට තෝරාගත් ප්‍රදේශවලට එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවයේ අනුව විදුලි සැපයීම සීමා කිරීමට සිදු වුණා. පැයක වගේ කාලයක් දිවා කාලයේ සහ රාත්‍රී කාලයේදී මේ තත්ත්වය සිදු වුණා. කෙසේ නමුත් මේ සම්බන්ධව මේ ගැටලුව විසඳීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශ අවධානය ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම ඒ වගේම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කිරීම ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා ගරු අමාත්‍යතුමා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සමගත් ඒ සාකච්ඡාවන් පැවැත්වුවා. ඒ අනුව එහිදී එකඟතාවයකට ආවේ මේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙවීමට තිබෙන මුදල කඩිනමින් පියවීමකින් කටයුතු කරන්නත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් එතෙක් අවශ්‍ය කරන ඉන්ධන ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය මගින් ලබා ගන්නා ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක ප්‍රමාණයක්. ඊයේ දිනේදී රුපියල් බිලියන 80ක සීමාව ඉක්මාමේ තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඒ හේතුවෙන්ම තමයි ඛනිජ තෙල් සංස්ථාව අවශ්‍ය කරන ඉන්ධන සැපීම තාවකාලිකව නවත්වීමට එන්න තත්ත්වයට කටයුතු කළේ. කෙසේ නමුත් මේ ණය සීමාව තුළ තිබෙන මුදල කඩිනමින් පියවීමට එකඟතාවයක් තිබෙනවා. ඒ වගේම අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අවධානය යොමු කරලා තිබෙනවා ණය සීමාව හැකිනම් ඉහළ දැමීමට, විශේෂයෙන්ම ණය සීමාව ඉහළ දැමීම තුළින් අපිට තවදුරටත් ඉන්ධන ලබා ගැනීම හැකියාව පවතිනවා. කෙසේ නමුත් මේ ණය සීමාවට අදාළ මුදල ගෙවීම සඳහාත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වෙනුවට ගැනීම පවතිනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ගැටලුව දීර්ඝකාලීන විසඳුමක් ලබා දීම තුළින් මෙවැනි ගැටලු උද්ගත වෙලා පද්ධතියේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ඇතිවන නොහැකියාවන් වළක්වාගෙන අවශ්‍ය කරන අඛණ්ඩ විදුලි සම්පාදනය සිදු කළා. මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට පැය 24 පුරාම අවශ්‍ය කරන විදුලිය ක්‍රමානුකූලව සම්පාදනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට